සුබදාසනක් ප්‍රාර්ථනා කරනවා. සුබදාසනක් තියෙමුද? සුබදාසනක් තරංග. අපි අද සුන්දර ඉරිදාවේ ඔබ මුණ ගැහෙනවා මේ සතියන්තේ. අද දවස බොහොම වාසනාවන්ත නිරෝගී සම්පන්න දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ හැමදාමත් වගේ. තිමුතු සතුට කියලා කියන්නේ මොකද්ද? සතුට කියන්නේ මම හිතනවා අපේ ආත්ම තෘප්තිය අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි සතුට තියෙන්නේ. සතුටට විවිධ නිර්වචන තියෙනවා. දිමුතුගේ අදහස එහෙම වෙනකොට සතුටින් ඉන්නවා කියලා කියන්නේ ජීවිතේ හැම දෙයක්ම හරියනවා කියන එක නෙවෙයි. හැබැයි අපේ ආකල්ප නිවැරදි තැනක සතුටු මාත්‍රමකට තියාගන්න පුළුවන් නම් එතනයි ජීවිතේ සතුට එහෙම නැත්නම් නිවැරදි තැන කියලා අපිට හිතෙන්නේ. ඔබ කොහොමද සතුට ගැන හිතන්නේ? පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ උදෑසන. අපි සූදානම් වෙනවා මේ වර්තමාන කාලය තුළ කතා බහ කළ යුතු කාරණා බොහොමයක්. ඒ වගේම ඔබේ රසවින්දනය වෙනුත් වටින දේවල් බොහොමයක් අපි සූදානම් කරලා තියෙනවා දවසේ පෙළ ගැස්ම තුළ. අපි මුලින්ම යන්න සූදානම් වෙන්නේ දෙමුතු තාරුණ්‍ය දිහාවට. තාරුණ්‍යයට හැමදාමත් වග කියන, තාරුණ්‍යයේ ඉදිරි ගමනට හැමදාමත් දිරි දෙන, ශක්තිය දෙන ජාතික තරුණ සේවා සභාව එක්ක අපි මුලින්ම කතා බහ කරන්න සූදානම් වෙනවා. ව්‍යාපෘතීන් ගණනාවක් තියෙනවා කතා බහ කරන්න. COVID-19 තත්ත්වයත් එක්කත් තාරුණ්‍ය කවදාවත් අතෑරියේ නැහැ ජාතික තරුණ සේවා සභාව. ඒ නිසාම අපි තමත් ගෞරවණීය අපි මැදිරියට දවසේ ආරාධනා ලබා දුන්නා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පුහුණු රෂිත දෙලපොළ මහතාට අයබන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම අපි ඇරයුම් කළා නියෝජ්‍ය අධ්‍යක්ෂ සංවර්ධන ශාන්ත අබේවික්‍රම මහතාටත් උතුමාත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබන්. දැන් රෂිත දෙලපොළ මහත්මයා, මේ අපි හැමදාමත් කතා කරන වගේ මේ කාල සීමාවදී කතා බහ කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොයි දේ කතා කරත් COVID-19 ගැන. අපිට විතරක් නෙමෙයි සමස්ත ලෝකයටම බලපාපු ව්‍යසනයක් තත්වයක් විදිහට. හැබැයි තරුණ සේවා සභාව විදිහට තරුණයන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රගමණය වෙනුවෙන් කරන කටයුතු කිසිවක් අඩාල කරලා නැහැ කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. කොහොමද ඔබතුමා මේ පිළිබඳව ටිකක් පැහැදිලි කරලා දෙන්නේ අපිට? ඔව් තරංග, දැන් ඉස්සෙල්ලම කියන්න ඕනේ ඔබ ආරම්භ කළ තැන මේ COVID-19 වසංගතය ගිය අවුරුද්දම වෙලා ගත්තා. අපි විතරක් නෙමෙයි සමස්ත ලෝකයම, විශේෂයෙන්ම තරුණයෝ. දැන් අපි සංඛ්‍යාලේඛනවල දත්තවල දකින කාරණයක් තමයි පහුගිය අවුරුද්ද ඇතුළත ලෝකයේ රැකියා ගත වෙලා හිටපු තරුණයන්ගෙන් 10%ක් රැකියා අහිමි වෙලා. ඒ කියන්නේ හැම තරුණයන් 10 දෙනෙක්ගෙන්ම එක්කෙනෙකුට රැකියා නැති වෙලා. ඒ වගේම තමයි දැන් මේ අලුතෙන්ම පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක වැඩිම අවධානයට ලක් වෙලා තින්නේ තරුණයෝ. ඒතර ඒ නිසා අපි මේ හැම අතින්ම ගත්තාම පහුගිය අවුරුදු එකහමාරක විතර කාලය තරුණයන්ට දැඩි අභියෝග එල්ල කළ කාලයක්. ඉතින් ඒ කාලය තුළ ඔබ කිව්ව වගේ ජාතික තරුණ සේවා සභාව ජාතික වගකීමක් ඉෂ්ට කිරීම සැලකිල්ලට අරගෙන මේ රටේ තරුණයෝ අමතක කළේ නැහැ. මේ රටේ තරුණයන්ට තියෙන අවස්ථා අහිමි කළෙත් නැහැ. ඒ නිසා තරුණයන්ට පහුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අපේ ප්‍රමුඛ පරමාර්ථය වෙලා තියෙන ආයතනයේ පිහිටුවීමේ පරමාර්ථය වෙලා තියෙන තරුණයා ජව සම්පන්න කිරීම, තරුණයා බල සම්පන්න කිරීම සඳහා වන ව්‍යාපෘති කිසිවක් අඩාල කිරීමකින් තොරව තරුණයන්ට ගෙනියන්න පුළුවන්කම ලැබුණා. දැන් උදාහරණයක් විදිහට පහුගිය අවුරුද්දේ ජාතික යෞවන ක්‍රීඩා උළෙලට අදාළ ක්‍රීඩා තරඟ, ජාතික යෞවන සම්මානවලට අදාළ සංස්කෘතික තරඟ, විවසායකත්ව, මේ සියල්ල කාර්මික වෘත්තීය පුහුණු, මේ සියල්ලක්ම අපි නොපැකිලව තරුණයන්ට ගෙන ගියා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින්. ඒ නිසා මම හිතන්නේ ජාතික වගකීමක් මේ කරට අරගෙන අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ විෂය භාරගරු අමාත්‍යතුමා, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාම රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම වුණේ දිගින් දිගටම අපිට තරුණයන්ට තියෙන අවස්ථා මොන විදිහකටවත් නැති කරන්න උත්සාහ ගන්න එපා. තරුණයන්ට දෙන්න තියෙන අවස්ථා උපරිමයෙන් තරුණයන්ට ලබා දෙන්න, තරුණයන්ට දෙන්න තියෙන පුහුණු අවස්ථා ඒ විදිහටම තරුණයන්ට දෙන්න අපි විකල්ප ප්‍රවේශ ක්‍රමවේදයන් හොයාගනිමින් මේ ක්‍රියාවලිය අරගෙන යන්න. එතකොට ඒකට මනා ජවයක් බලයක් වෙනවා ජාතික තරුණ සේවා සභාවේ වර්තමාන කරු සභාපතිතුමා දමිත වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා සියලුම වැඩසටහන් නව මුහුණුවරකින්, නව ප්‍රවේශයකින් COVID-19 ආමන්ත්‍රණය කරමින් අපි තරුණයන් අතරට ගෙනියන්න. ඒක සතුටක්. ඔව් තරංග. ඉතින් රටේ තාරුණ්‍යයට වග කියන්නේ ජාතික තරුණ සේවා සභාව. ඉතින් මේ වෙද්දි අපේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් තාරුණ්‍ය බොහොම උපේක්ෂා සහගතව, බලාපොරොත්තු සහගතව ඉන්නවා මේ කෘෂිකර්මාන්තය තුළ ව්‍යවසායකෙක් වෙන්නට. ඉතින් රටේ ජාතියේ තාරුණ්‍යයට වග කියන ජාතික තරුණ සේවා සභාවෙන් මේ සඳහා නව ප්‍රවේශයන් තිබෙනවාද? ඔව් ඇත්තටම දිමුතු, අපි මේ අවුරුද්දේ විශේෂ ව්‍යාපෘතියක් දියත් කරන්න පුළුවන්කම ලැබුණා සුහුරු ගෙවත්ත, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්මාර්ට් හෝම් ගාඩනින්.
එතකොට මේ හරහා ඔබ අර කිව්වා වගේ මේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට නියැලෙන්න බලාගෙන ඉන්න තාරුණ්‍යයට සහ දැනටමත් නියැලිලා ඉන්න තාරුණ්‍යයට කෘෂි තාක්ෂණය භාවිතා කරමින් ව්‍යවසායකෙක් බවට පත් වෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම තමයි මේ ව්‍යාපෘති හරහා අපි කරන්න උත්සාහ ගත්තේ. එතකොට මේ හරහා තරුණයෝ වවන්න ගෙවතු වගාවට කෘෂිකර්මයට යොමු කිරීම පමණක් නොවේ අපි අදහස් කරන්නේ මේ හරහා අර අපි කියන ස්මාර්ට් ගොවියෙක් නිර්මාණය කරන්න, ස්මාර්ට් කෘෂි ව්‍යවසායකයෙක් නිර්මාණය කරන්න, එහෙම සුහුරු පුද්ගලයෙක් නිර්මාණය කිරීම සඳහා සහ ඒ හරහා තමන්ගේ ගෙදර ආර්ථිකයට ආදායමක් ගේන්න පුළුවන් තරුණයෙක්ව නිර්මාණය කරන්න. එතකොට මේක අපි එක්තරා තරඟකාරී ස්වරූපයකින් ගෙන ආවේ මොකද තරුණයා මේ සඳහා දිරිමත් කිරීමට. එතකොට මේක ගම් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන තරංගයක් විදියට තමයි මේක සමාජගත වෙන්නේ, තරුණයා අතරට යන්නේ. හැබැයි මෙහි මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මේ තරුණයා කෘෂි ව්‍යවසායන් සඳහා දිරිමත් කිරීමත්, ඒ හරහා තමන්ගේ ගෙදර ආර්ථිකයට, සමාජ ආර්ථිකයට, අවසාන වශයෙන් ජාතික ආර්ථිකයට ඍජු දායකත්වයක් දෙන්න පුළුවන් කෘෂි ව්‍යවසායකයෙක් බිහි කිරීම. ඒතර මේ හරහා මේ වෙනකොට දැනට අපිට 20,000කට ආසන්න ප්‍රමාණයක් තරුණයෝ ලියාබදිංචි වෙලා ඉන්නවා. මේ ව්‍යාපෘති හරහා ජාතික මට්ටමේ ජයග්‍රාහකයාට රුපියල් 105,000ක මූල්‍යමය තාගයක් පිරිනමන මේ තරඟකාරී ස්වභාවයක් මේකේ තියෙන. ඒ හඳ ඒ හරහා අපි විශ්වාස කරන වැඩි හරියක් ශ්‍රී ලාංකේය තරුණයන් මේ කෘෂි ව්‍යවසායකයන් බවට පත්කිරීමේ මූලික අඩිතාලම මේ පරිසරය අපිට නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා. දෙමුතු දැන් විශේෂයෙන්ම මේ කෘෂිකර්මත්තකින් හින්දා වෙන්නද මුලින්ම මේ කෘෂිකර්ම සම්බන්ධ ප්‍රශ්නම වුණේ. ඔව් අද කතාබහකට ලක් වෙනවා අද සමාජය තුළ. ඒ වගේම රටකට ව්‍යවසායකත්වය කියන එක තරංග බොහොම වැදගත් වෙනවා රටේ ආර්ථික සංවර්ධනයට. එතනදි තාරුණ්‍යයකට යොදා ගන්න පුළුවන් නම් එතන හොඳ ඵලදායිතාවයක් ගන්න පුළුවන් සහ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ කෘෂිකර්ම ශාස්ත්‍රය ගත්තොතින් මේ ව්‍යවසායකත්වය සඳහා ඕනෑතරම් අවස්ථා තියෙනතර. දැන් ඔය ව්‍යවසායකත්ව ගැන කතා කරනකොට ඒ පිළිබඳව කතා කරන්න පුළුවන් ඒ පිළිබඳව කතා කරන්න හොඳම කෙනත් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ සංවර්ධන ශාන්ත අබේවික්‍රම මහත්මයා. දැන් ව්‍යවසායකත්වයේ කියන කාරණාවට තාරුණ්‍යයට හොඳ ඉඩකඩක් ලබා දෙන්න ඔබතුමාලා ලොකු කටයුතු කිහිපයක්ම ආරම්භ කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨ 25ක් මගේ දැනුවත්භාවය අනුව කොහොමද ව්‍යවසායකත්ව වෙනුවෙන් කරන කැපකිරීම ජාතික තරුණ ස්වභාව? බොහොම ස්තුතියි. මේ ව්‍යවසායකත්වය ගැන ගොඩක් ඔබතුමාලත් කතා ගන්න ඉදිරිපත් වෙන එක ගැන. මොකද මේ වෙනකොට ජාතික ප්‍රතිපත්තිය තුළ තරුණ ස්වභාව වෙනුවෙන් කරන්න ඕනේ වැඩ ටික නිර්මාණය වීමේදී එක ප්‍රධාන කාරණයක් විදිහට ව්‍යවසායකත්වය තරුණයෝ ව්‍යවසායකෙක් කරන්න ඕනේ කියන කාරණේ බොහොම ජාතික ප්‍රතිපත්තිය තුළ මතු කරලා තියෙනවා. ඒ වගේම තමයි සමාජය තුළත් බොහොම කතාබහට ලක් වෙනවා තරුණ ව්‍යවසායකයෝ වෙන්න, ව්‍යවසායකයෝ වෙන්න කියලා. ඒ තරුණ ව්‍යවසායකයෝ වෙන්න කියලා සමාජයේ කතාබහට ලක් කරාට තරුණයන්ට මේ වෙනුවෙන් කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. තරුණයන්ට මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන් තරුණයාට දැන් අපේ වැඩසටහන වල ඇත්තම අපේ අධ්‍යක්ෂතුමා සඳහන් කරා වැඩසටහන් ගණනාවක් ওই වැඩසටහන් ඇතුළේ ව්‍යවසායකත්වය තියෙනවා. එක උදාහරණයක් විතරක් කියනවනම් අපේ ක්‍රීඩා දැන් ක්‍රීඩාවට එන තරුණයා නැත්නම් සංස්කෘතික වැඩසටහනට එන තරුණයා වුණත් එක පැත්තකින් බලාපොරොත්තු වෙන්නේ මේ තරුණයාත් يعني ක්‍රීඩකයා නැත්නම් මේ සංස්කෘතික මේ කාර්යනක පුහුණුවට එන කෙනා ව්‍යවසායකෙක් වෙනවා. එහෙම ප්‍රවේශිකුත් තියෙනවා. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ වැඩිපුර. විශේෂයෙන්ම කෘෂිකාර්මික පැත්ත පිළිබඳව ලොකු ඉලක්කයක් තියෙනවා. එතෙන්දී තරුණයෝ අපිත් එක්ක සම්බන්ධ වෙනකොට තරුණයෝ බලාපොරොත්තු වෙන ව්‍යවසායකෙක් වෙන්න ගියාම දැන් එයාට ඒ පණිවිඩය අපි දෙනවා. පණිවිඩය දෙනවම තරුණයෝ බලාපොරොත්තු වෙන දේවල් ටික. එයාට තරුණයක්ව ව්‍යවසායකෙක් වෙන්න ඇති කියන හැඟීමක් ඕනේ. ඒතකොට තරුණ තුළ එනම් අපි ව්‍යවසායකත් හැඟීමක් ඇති කරන්න ඕනේ. ඒත් එක්ක තමයි දැන් හැඟීම ඇති වුණා වගේ එයාට කිසියම් නිපුණතාවයක් දෙන්නත් ඕනේ. ඒතර නිපුණතාවය දෙන්න. ඊපස්සේ ඒත් එක්කම තරුණයා මේ වෙන කිසියම් සම්පත් ටිකක් බලාපොරොත්තු වෙනවා. ප්‍රඥාව බලාපොරොත්තු වෙනවා. ඒක ඔය ඔක්කොම යන අතරතුර තරුණයා තව දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙලේ තරුණ ව්‍යවසායක වෙනවා. ව්‍යවසායක අවස්ථා පටන් ගන්නවා. හැබැයි මොනවද ශේෂ්ඨ කියලා එයාට හඳුන්වා දීමක් කරන්න ඕනේ. මොකද රටේ තියෙන නැත්තම් ජාතියක් විදිහට අද නූණ දීලා තියෙන අභියෝග ටික ජයග්‍රහණය කරන්න ජාතික වශයෙන් කතා බහට ලක් වෙච්ච දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඒ අතරතුර තාම තරුණයන්ට හඳුනා ගන්න බැරි වෙච්ච ශේෂ්ඨ ටිකක් තියෙනවා. අන්න ඒ ශේෂ්ඨය තමයි ඔබතුමා කතා කරේ. ඒත් ඒකම තමයි මේ සියල්ල කරගෙන යන තරුණයන් රැක බලා ගන්න ඕනේ. මෙයාලා නියාමනය කරන්න, මෙයාලා අධීක්ෂණය කරන්න ඕනේ. ඒ වෙනුත් දේවල් ටිකක් තියෙනවා. ඒතර ඔය කාරණා ටික මූලික කරගත්තාම ඔය වෙනුවේ වැඩසටහන් ගණනාව සංවිධානය මේක හරියට එක චේන් එකක් වගේ. ඒත් එමය අවසානයේ ගිහිල්ලා වෙලඳ බලක්. තරුණයෝ නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරන පොළඹවනවා. කොහෙද මේ අලවි කරන්නේ? ඒතුත මේ සියල්ල සම්බන්ධ වෙච්ච වැඩසටහන් ගණනාවක් තියෙනවා. කාලය ගොඩක් තිබුණොත් ගොඩක් දේවල් කියන්න පුළුවන්.
ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපිව බලන තරුණ තරුණියන්ට, එහෙම නැත්නම් දෙමව්පියන්ට විශේෂයෙන්ම මේ ව්‍යවසායකෙක් වෙන්න නැත්නම් මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු යම් සිහිණියක් තියෙන කෙනෙකුට තරුණ සේවා සභාවත් එක්ක එකතු වෙනවා නම් මොන වගේ ශිෂ්‍යරටද යන්න පුළුවන් කියලා කිහිපයක් හරි මතක් කරොත් වටී නේද? ඔව්, ඇත්තම. දැන් මේ වෙනකොට අපි එකක් හිමු, අපි කිරි නිෂ්පාදනය කියලා මේ වෙනකොට තරුණ සේවා සභාවේ තියෙන වැඩසටහන් අතර එක වැඩසටහනක් අපේ තියෙනවා ගොවි පොළවල් ගණනාවක්. ඒතකොට අපි දැන් මේ වෙනකොට අපේ ගොවි පොළවල් කීපයක් අපි දියුණු කරනවා. තරුණයන්ට කිරි නිෂ්පාදනය කරන්න යනකොට අපි හැමෝම තරුණ සේවා සභාව වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්, සමාජයේ කිසියම් කිරි නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. හැබැයි හැමෝම අපි පොඩි ඒ සීමිත කිරි නිෂ්පාදනයක් තමයි අපි හැමෝම කියලා ඒ ටික ගන්න උත්සාහ කරන්නේ මහන්සි වෙන්නේ. හැබැයි තරුණ සේවා සභාවක විතර අපි උත්සාහ කරනවා තරුණයන්ට කිරි නිෂ්පාදනය කරන්න බොහොම ගුණාත්මකව ඉතාම ඉහළ තත්ත්වයේ කිරි නිෂ්පාදනය කරනවා නම් විස්රෝම ඕනේ වෙනවා, තරුණයන්ට කිරි ගවින්න ඕනේ වෙනවා, කිරි හරහා පැටවුව ඕනේ වෙනවා. ඒතකොට අපි එතනින් නම් පවා අපි මේ උත්සාහ දෙන. ඒතකොට මේ සමාජයේ තියෙන පොඩි සීමිත කිරි ප්‍රමාණයක් එකහො කරන්න තියෙන අරගලයක් තරඟයකට වැඩිය කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕන කරන වැඩසටහන. එතෙන්දී කිරි පැටව බෝ කිරීම, ඊට පස්සේ කිරි හරක් ඕන කරන කෑම, ඊට පස්සේ මේ ආශ්‍රිත තිය තව උපකර්මාන්ත තියෙනවා. අපි කියමු කිරි හරක් ගාලා හදන වෙනකොට මේ ආශ්‍රිත තව ශේෂ්ඨ කරනවා තියෙනවා. අන්න ඒ ශේෂ්ඨ තමයි අපි ඔය කියන ව්‍යවසායකත්ව ශේෂ්ඨ අතරතුර ප්‍රධාන ශේෂ්ඨ වෙන්නේ. මෙතනින් එහා අපි කියමු දැන් වගාවක් කියලා. දැන් අපි ලාත තියෙනවා පළතුරු නැත්තම් එළවලු. දැන් මේ ආශ්‍රිත තාමත් අපි ප්‍රයෝජනෙට නොගත් අවස්ථා තියෙනවා. ඒතකොට ඒ ආශ්‍රිතවත් අපි හඳුනාගත්ත ශේෂ්ඨ ගණනාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අර කීපෙදී ශේෂ්ඨ 25ක් හඳුනාගෙන දැනට මේක මොඩල් විදිහට අපි ඩියලොප් කරනවා. ඒ පස්සේ ඩියලොප් කරනා වගේම ඒක අපි තරුණ වෙ වැඩි කරගෙන යනකොට යාලට ඕන කරන දැනුම දීලා බලාගෙන ඉඳලා මේක අනික් අයටත් මේ කණ්ඩායමටත් අනික් තරුණයන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ මොඩල් සමාජගත කරන්න තමයි අපේ උත්සාහය. තරංග, මේ කතාබහ ඇහුවාම ඒක බොහොම සතුටට කාරණයක්. මොකද අපි කෘෂිකර්මාන්තයත් හැමදාම අපි වගා කරනවා. හැබැයි අපි ලෝකෙට යන්න නම් මේකට අගය එකතු කළ නිෂ්පාදන අපි හදන්න ඕනේ. ඒ හරහා තමයි අපිට ලෝකය දිනන්නට පුළුවන් වෙන්නේ, මේ තාක්ෂණය හොඳින් භාවිතා කරලා. ඉතින් එතනදී සාමාන්‍යයෙන් තාරුණ්‍ය කියන්නේ තරංග සිත එකතැනක නැහැනේ, සිත විසිරෙනවා. හැබැයි අපි තාරුණ්‍ය සිත කොහොම හරි තමා තුළට කේන්ද්‍රගත කරගන්නට ඕනේ. එතනදී මේ ජාතික තරුණ සේවා සභාව තුළින් මේ තාරුණ්‍ය ආකල්ප සංවර්ධනය කරලා නිවැරදි මාවතට යොමු කරන්න මොන වගේ කටයුතුද සිදු වෙන්නේ? ඔහුදි මුත ඇත්තටම දැන් ඔබ කියපු කාරණේ අතිශයින් වටිනවා. මොකෝ අපි හැමෝම හැමතැනම සමාජයේ කතා කරන දෙයක් තමයි අද තාරුණ්‍ය සමාජමය වගකීම් දන්න, පවුලේ වගකීම් අඳුනන, වගකීම් කරට ගන්න පුළුවන් ආකල්ප වලින් නියුක්තද? මේක සමාජයේම ප්‍රශ්න කරන කාරණයක්. ඉතින් මෙහිදී නැවත වතාවක් ජාතික තරුණ සේවා සභාව ජාතික වගකීමක් හැටියට සලකනවා මේ රටේ තරුණයෝ බලාත්මක කිරීම තුළ දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පරිපූර්ණ තරුණයෙක් නිර්මාණය කරන්න. එතකොට අර ඔබ කියපු කාරණේ විශේෂයෙන්ම මේ ගුණධර්ම වලින් පෝෂිත කරන්න තරුණේ, සාරධර්ම වලින් පෝෂිත කරන්න, ඒ වගේම රට ගැන හිතන, ජාතිය ගැන හිතන, ස්වභාව ධර්මය ගැන හිතන තරුණයෙක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන ආකල්පමය සංවර්ධනයක් ඇති කරන්න අපි විවිධ වූ ප්‍රවේශයන් අරගෙන තියෙනවා. එකක් තමයි මේ රටේ සහ දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා ව්‍යාපාරයක් හැටියට සැලකෙන ශ්‍රී ලංකා යවුන සමාජ ව්‍යාපාරය හරහා රටේ සමස්ත තාරුණ්‍ය එක තැනකට ගොනු කරලා මේ යවුන සමාජ ව්‍යාපාරය හරහා ලබා දෙන පන්නරය තුළ තරුණයාට අවැසි සමාජයේ අපේක්ෂා කරන යහපත් ආකල්ප ජනිත කරන්න ඔවුන් තුළ අපි විශාල වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පුහුණු ස්වරූපයෙන්, ඊට අමතරව අධ්‍යක්ෂීම් හුමාරු කර ගැනීමේ ස්වරූපයෙන් සහ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තියෙන වර්තමාන සහ අනාගත මේ මේ සමාජමය අපේක්ෂාවන් පිළිබඳ තරුණයා දැනුවත් කිරීම වගේ ප්‍රවේශ ගණනාවකින් ඒක එකක්. දෙක තමයි මේ තරුණයා තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීමටත්, නායකත්වයේ ඇතුළු අනෙකුත් කුසලතා වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේ හරහා නායකත්වයට ගේන්න තරුණ සමාජ නායකත්වයකට, අපි කියන අර සෝෂල් ලීඩර්ෂිප් එකකට ගේන්න අවැසි පරිසරය අපි නිර්මාණය කරලා තනවා. මීට අමතරව ආධ්‍යාත්මික ගුණවගාවන් වර්ධනය කරන්න අවශ්‍ය වෙන ඒ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන තරුණයන් අතර මෙන්න මේ වගේ ප්‍රවේශ ගණනාවක් අපි අරගෙන තියෙනවා තරුණයන්ගේ ආකල්ප යහපත් කිරීම සඳහා. මොකද මෙතෙන්දී විශේෂයෙන්ම අපි කියන්නට ඕන කාරණය තරංග, පෞද්ගලිකංශයේ සාමාන්‍යයෙන් කියන කතාවක් තියෙනවා මේ මේ දැන් වසර ගණනාවක් තිස්සේ we recruit for attitudes and we train for skills. ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ, ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ
කර්මාන්තවලට ගැලපෙන පෞද්ගලික අංශයට අවශ්‍ය කරන ආකල්ප වලින් හෙබි තරුණේ. අපිට නිපුණතා නෙමෙයි අවශ්‍ය වෙන්නේ, ඒක අපිට පුහුණු කරන්න පුළුවන්. ඒතර මෙන්න මෙතෙන්ට තමයි ජාතික තරුණ සේවා සභාව ආමන්ත්‍රණය කරන්නේ. එතකොට වයස අවුරුදු 13 ඉඳලා 29 දක්වා පරාසයක ඉන්න තරුණයා අපේ ශ්‍රී ලාංකීය නිර්වචනයට අනුව මේ තරුණයා තුළ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩගත් තැනකලා සලකන ආකල්ප වර්ධනය කිරීම සඳහා අපේ සියලුම වැඩසටහන් හරහා අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාත් කිව්වා වගේ ජාතික තරුණ සේවා සභාව විදිහට අපි ප්‍රවේශ ගණනාවක් ගන්නවා. වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන් හැම එකක්ම ඇතුලේ මේ අවුරුද්දේ අපි කේන්ද්‍රගත කරලා තියෙන්නේ එකක් තමයි ව්‍යවසායකත්වය, දෙක තමයි යහපත් ආකල්ප. ඒකට අපි කරන හැම වැඩසටහනකදීම අර ඔබ කියන යහපත් ආකල්ප වර්ධනය කිරීම සඳහා අපි දැඩි උත්සාහයක යෙදෙනවා. දැන් ඔබතුමාලා ඔය කියනා වගේම අපිත් ගමේ ඉන්න කාලේ ඉඳන්ම යෞවන සමාජය ඉඳගෙන ඊට පස්සේ විවිධ තරඟාවලිත් එක්ක ගම් මට්ටමෙන් නැවිලා ජාත්‍යන්තර මට්ටම් පවා එන්න පාර කිව්වේ ජාතික තරුණ සේවා සභාව. ඒ බව බොහොම ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. මේ ප්‍රශ්නය එහෙම නැත්නම් මේ අදහස ඔබ දෙපතුලටම ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බොහොම ගෞරවයෙන් මේ පිළිබඳව ආරාධනා ලබා දෙනවා. විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර තරුණ දිනය අගෝස්තු 12 වෙනිදාට යෙදිලා තියෙනවා. මේ වගේ අවස්ථාවන් වලට අපි එදා බොහොම ක්‍රියව දායකත්වය ලබා දුන්නා. දැන් අද වර්තමානයේදී COVID-19 තත්ත්වයත් එක්ක යම් අපහසුතාවයන් තියෙන පුළුවන්. නමුත් කොහොමද මේ සඳහා තියෙන යොමුවීම තරුණයට ලැබෙන හොඳ අවස්ථාවක් මේ වගේ දිනයක් කියන එක? කොහොමද ඒ සඳහා ජාතික තරුණ සේවා සභාව මෙවර සූදානම්? ඔව්, මෙවර සූදානම තරංග අපි කියන්න ඕනේ ඇත්තම අර ඔබ කිව්ව වගේ මේ COVID-19 ව්‍යසනකාරී තත්ත්වය දැඩි බාධාවක් එල්ල කරනවා මේ වගේ සැමරුම් සඳහා. විශේෂයෙන්ම ජාත්‍යන්තර තරුණ දිනේ වගේ. මොකද තරුණයෝ ඒකරාශී කරගෙන අපිට විශාල වශයෙන් මේක සමරන්න අවස්ථාවක් නැහැ. ඒක සබහ ධර්මයෙන් විසින් අපිට අහිමි කරලා තියෙනවා. හැබැයි ඒ තුළ අපි මේක සමරන්න ඒක බාධාවක් කරගන්නේ නැහැ. දැන් මේ සඳහා අපි ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරලා, එහෙම නැත්නම් මේ ඩිජිටල් තාක්ෂණය හරහා, සමාජ මාධ්‍ය හරහා කුඩා කණ්ඩායම් වශයෙන් තරුණයෝ ගම්වල, නගරවල 3-4 විදිහට එකතු වෙලා මේ සැමරුම කරන්න අපි සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාව විදිහට තරුණයන්ටම වෙන් වූ දිනය, ජාත්‍යන්තරයේ තරුණයන්ට වෙන් වූ දිනය හැටියට අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම සඳහා ජාතික තරුණ සේවා සභාව ඇත්තටම ජාතික යෞවන සම්මාන උළෙල අපි මේ අවුරුද්දේ පවත්වන්න සියලු කටයුතු සූදානම් කරමින් හිටියේ අගෝස්තු 12 වෙනිදාට. නමුත් මේ රටේ පවතින තත්ත්වයත් එක්ක මේ දින කීපයකින් කල් දාන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ තුළ අපි විශේෂයෙන්ම සමාජ මාධ්‍යත්, ඩිජිටල් මාධ්‍යත් පාවිච්චි කරලා මේ සැමරීම සඳහා සූදානම් වෙනවා. අපි එදාටම මේ පණිවිඩය ගේන්න මං හිතන්නේ වැඩිය හොඳයි. තරුණයේ හැරවුම් ලක්ෂයක් බවට එදා දවසපත් වෙනවා. ඒ සඳහා සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා එදා දවසේ. අපි ඒක එදාටම කියමු නේද තරංගේ කුතුහලය ශ්‍රී ලංකේ තරුණයට ඉතිරි කරලා. ලැහැලා බලන්න තියෙන මනල ඔබලා බලන්න ඕනේ නැහැ නේද? එහෙනම් අපි එදා වෙනකන් පොඩ්ඩක් බලාගෙන ඉමු මොනවද සිද්ධ කරන්න සූදානම් කියලා. නේද? ඔව් තරංග. දැන් රටේ තාරුණ්‍ය තමයි රටේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වෙන්නටි හෝප් ටු ශ්‍රී ලංකා කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙන්නේ ජාතික තරුණ සේවා සභාව තුළින්. ඉතින් මෙහිදී තරුණ ව්‍යවසායකයන් 50,000ක් නිර්මාණය කරන්නට ඔබතුමන්ලා බලාපොරොත්තු වෙනවා. එතනදී මේ තරුණයන්ගේ කොයි ආකාරයේ උද්‍යෝගයක්ද තියෙන්නේ මේ සඳහා? සහ මේක කොහොමද කෙරෙන්නේ? ව්‍යවසායකත්වයේ කියන්නේ කවුන්ට හඳුන්වලා දෙන්නේ කොහොමද? ඔවුන් සමහරක් විට මේ අතර නොදන්නවා වෙන්න පුළුවන්. මේ ව්‍යවසායකත්වය ඇත්තටම මොකක්ද කියලා. ඒ තුළින් ඔවුන් සංවර්ධනය කරා යන්නේ රටේ සංවර්ධනයට දායක කරගන්නේ කොහොමද? ඇත්තම අපි මේ තරුණයන්ට ව්‍යවසායකත්වය ගැන කතා කරන වගේම තරුණ සංවර්ධනය දුනත් අපි ගොඩක් වෙලාවට දැන ගන්න ඕන දෙයක් තමයි. දැන් අපි දන්න දෙයක් තියෙනවා, අපි කරන දෙයක් තියෙනවා. ඒත් ඒක තමයි අපි තව මේහා සමානව වැඩ කරන තව පහසුකම් සපයන මේ වෙනින් සම්පත්දායකත්වය දෙන්න ඕනේ තව පුජ්‍යලිය සහ සංවිධානය දෙනවා. ඒවා දැන ගැනීමත් විශාල දෙයක්. ඒ කියන්නේ තනසෝ සභාවක විදිහට මේ සියල්ල සම්බන්ධීකරණයක් කරන එක ලොකු කාර්යයක් වෙනවා. අද ගමේ තරුණියට නැත්නම් රටේ තරුණියට රටේ තියෙන අවස්ථා ගණනාවක් තියෙනවා, විශාල වශයෙන් අවස්ථා තියෙනවා. හැබැයි තරුණයන්ට කොතෙක් දුරට මේ පණිඩික යනවද කියන එක තරුණියම අහපුව අපිනුත් අහනවා, සමාජිනුත් අහනවා. එතකොට තනසෝ සභාවක් විදිහට අපිත් එක්ක බැංකු ගණනාවක්, ඒත් එක්කම ව්‍යවසායකත්ව පිළිබඳ පුහුණු දෙන ආයතන ගණනාවක්. මම එකින් එක නන් නොකියන්නේ, මොකද කීප එක කියලා කීප එක නොකියනොත් ඒ ආයතන අපිත් එක්ක උරුම වෙන්න පුළුවන්. ඒත් එක්කම කාලයත් ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ ආයතන ගණනාවක් අපිත් එක්ක එකහුවෙලෙනවා. එක
මේ අය අපි ඉස්සරහම තෝරා ගැනීමේදී අපිට තියෙන හොඳට ගමට හොඳ යන්න පුළුවන් හොඳ පදනමක්. විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දක්වා ඉන්න තරුණ සුවඳාරිවරයා, තරුණ පාර්ලිමේන්තුවේ, ශ්‍රී ලංකා යවුන් සමාජ සම්මේලනයේ මේ අය තමයි අපේ ගමේ ඉන්න තරුණ කණ්ඩායම සම්බන්ධය කියලා දෙන්නේ. මේ අය මාර්ගයෙන් තමයි අපි තෝරා ගැනීම කරන්නේ. මේ ඔබගේ ඔබ ලබා දෙන පණිවිඩක් අපිට තරුණයන් තෝරා ගන්න තියෙන එක පණිවිඩයක් යන ක්‍රමයක්. ඉතින් තෝරා ගන්නා වගේම අනිත් පැත්තෙන් අපිත් එක්ක මේ සම්බන්ධ වෙන තරුණ කණ්ඩායම් පුහුණු කරන වැඩේට ඒක ලෑස්ති. ඒක අපි දැනට අපේ තරුණ සභාවේ එක ආයතනයක් හෝපෝ ශ්‍රී ලංකා වැඩසටහනේ තෝරා ගන්න ව්‍යවසායකයෝ කිසියම් කණ්ඩායමක් විදියට හෝ රටේ තියෙන පවතින තත්ත්වයක් එක්ක එහෙම නැත්නම් පොඩි කණ්ඩායමක් විදියට ගමට ගිහිල්ලා පුහුණු කරන්න හෝ වැඩසටහන් දෙකක් සමගාමීව සංවිධානය වෙනවා. ඒ තමයි අනිත් පැත්තෙන් මේ අය පුහුණු කරනා වගේම මේ අයට වැඩි කරගෙන යනකොට මේ ව්‍යවසායකෙක් නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේම ඒ අයට ඕන කරන තව එකක් මූල්‍ය පැත්තේ කියන්නේ මූල්‍ය කලපනා කරන්නේ මූල්‍ය විනය කියන දේ වෙන්න පුළුවන්. ව්‍යවසායකත්ව දැනුමෙනු මේවටත් විශේෂඥ ආයතන මේ වෙනකොට සාකච්ඡා වෙලා දැන් වැඩවල සම්බන්ධ වෙලා ඉන්නවා. අනික දැන් මේ තරුණයෝ තෝරා ගන්නවා සම්බන්ධ වෙනවා ව්‍යාපාර කරගෙන යනවා වගේ මෙයාලා ලොකු දෙයක් තමයි නියාමනය කියන දේ. අපි කරපු වැඩසටහන් අහපව හැදලා තරුණයන්ට මොනවා වෙලා තියෙනවද කියන ඒවත් මේ වැඩසටහන ඇතුලේ ඉතා හොඳින් සංවිධානය වෙනවා. මේ සියල්ලත් එක්ක දැන් අපිට දිමුතු තියෙන කාලය අවසන් වෙලා කියලා නිෂ්පාදක කණ්ඩායම සිහිපත් කරනවා. ඒක නිසා දැන් අවසාන වශයෙන් මේ කතා කරපු සියල්ලත් එක්ක තප්පර කිහිපයක් අරගෙන ඔබතුමා මේ පණිවිඩය ලබා දුන්නොත් හොඳයි. සමාජයට තරුණයට දෙන්න තියෙන අවසන් පණිවිඩය කොහොමද දවසේදී සියත මාද ජලත් ඔබත් එක නිරන්තරයෙන්ම අත්වල බඳ ගන්න. දැන් අපි මාසික පිට ඉස්සලත් කතා කරා මේ මැදිරිය තුළදීම විවිධ උත්සව අවස්ථාවන් පිළිබඳ මොකක්ද දෙන තියෙන පණිවිඩය. ඔව් තරංග, මං හිතන්නේ අපිට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සියත මාධ්‍ය ජාලයට මේ ජාතික මෙහෙවරේදී ජාතික තරුණ සේවා සභාවත් එක්ක එකතු වෙලා කටයුතු කිරීම සම්බන්ධයෙන්. අපේ සමස්ත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට කියන්න ඕන කාරණේ තමයි ජාතික තරුණ සේවා සභාව තාරුණ්‍යයේ මහගෙදර විදියට ශ්‍රී ලාංකේය තාරුණ්‍යය බලා ගන්න සූදානම්. ඔබ වෙනුවෙන් ඔබට අවැසි දැනුම, කුසලතා, ආකල්ප, නායකත්වය ලබා දෙන ජාතික තරුණ සේවා සභාව සූදානම්. ඒ නිසා ජාතික තරුණ සේවා සභාවත් එක්ක නිරන්තරයෙන් අත්වල් බඳ ගන්න. එහෙම වුණොත් ඔබට ඔබේ ජීවිතේ ගොඩදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට සහතිකයක් අපිට ජාතික තරුණ සේවා සභාව විදියට දෙන්න පුළුවන් කියන පණිවිඩය මේ මොහොතේ ලබා දෙන්න කැමතියි. තරංග, තරුණයේ ඉන්න අය ඔබ වෙන්න පුළුවන් බලාගෙන ඉන්න අවස්ථාවක් ලැබුණාම ඒ අවස්ථාව ලබා ගන්න, ඒ අවස්ථාව මනසේ කළමනාකරණය කරගන්නට තාරුණ්‍යයට වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ අතේ තමයි ඒ තීරණය තියෙන්නේ. ඔව්, එහෙනම් ඔබට එකතු වෙන්නට පුළුවන් තවමත් අත්වල බඳගෙන නැත්නම් ජාතික තරුණ සේවා සභාවත් එක්ක. මොකද තාරුණ්‍යයට හොඳ ඉඩකඩක් ලබා දෙන ලංකාවේ ප්‍රධානම ආයතන ජාතික තරුණ සේවා සභාව කියලා කිව්වොත් ඒත් වැරද්දක් නැහැ කියලායි අත්දැකීමෙන් අපි කියන්නේ. එමුනම් ඔබතුමාලටත් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ වටිනාකම් පිළිබඳව තාරුණ්‍යයට යම් පණිවිඩයක් ගෙනෙන්නට අපිත් එක්ක අත්වල බඳ ගත්තා. අපි තව දවසක මුණ ගැහෙමු. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පුහුණු රෂිත දෙලපොළ මහතා, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ සංවර්ධන ශාන්ත අභිවික්‍රම මහත්මා දෙන්නටම අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.